රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ COVID රෝගීන් සඳහා මෙරට රෝහල්වල ඊට පහසුකම් නොමැති වූහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ප්‍රවෘත්තිංශ ප්‍රධානින් සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදී හමුදාපතිවරයා සඳහන් කළේ මේ වන විට එම ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා හෝටල් කිහිපයක් සකස් කරමින් ඇති බවයි. සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේ වෙච්ච ජනතාව විසින් එල කරනු ලැබූ ක්‍රියාවලියක් තුලින් දැනට අලුත් අවුරුදු සමයෙන් පස්සේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් අපිට දකින්නට ලැබුණා. රජයක් විසින් දැනට තිබෙන තීරණ අනුව විවිධ ආකාරයේ ප්‍රචාර ගියාට රටම ලොක්ඩවුන් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් මේ වන විට අපිට නැහැ. මෙතෙක්කල් කරගෙන ආපු ක්‍රමවේදයේ යටතේ අත්‍යවශ්‍ය ස්ථාන කොවිඩ් ආසාදිතයන් හමු වෙලා එමගින් රටේ අනිකුත් අසල්වැසි ප්‍රදේශවලට මෙය තර්ජනයක් වන ප්‍රදේශ තිබෙනවා නම් ඒ ප්‍රදේශ හුදකලා කරමින් තමයි අපි ඉදිරියට යන්න අපි මේ වන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර එළඹෙන සති හතරක කාලයේ අවධානම් සහගත බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ. රටේ ජනතාවගෙන් එළඹෙන සති හතර ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක්, අපිට අවදානම් කාල පරිච්ඡේදයක්. මේ සති හතර තුළ අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා සංචරණය පුළුවන් තරම් සීමා කරලා ගෙදරට වෙලා ඉන්න. හුඟක් අය අහනවා ICU කැපැසිටි තියෙනවද කියලා. ICU කැපැසිටි කියන්නේ අවසානයට යන තැන. මම රටේ ජනතාවෙන් ඉල්ලන්නේ ICU යනකම් ඉන්න එපා. තම තමා පරිස්සම් වෙලා රෝගේ බෝ නොවන විදියට හැසිරෙන්න, රෝගේ වැළඳීමෙන් ආරක්ෂා වෙන්න. සෞඛ්‍ය අමාත්‍යාංශ හැටියට ධාරිතාව ICU ධාරිතාව වැඩි කරන්න, හයි ඩිපෙන්ඩන්ස් යුනිට් ධාරිතාව වැඩි කරන්න, ඔක්සිජන් කැපැසිටි එක වැඩි කරන්න, හැම දිස්ත්‍රික්කෙම පාහේ අතරමැදි රෝහල් ආරම්භ කළයි රෝගීන්ට සේවාව සපයන්න, පෙනහළුවල ආසාදන එන අයව මුල් අවස්ථාවේ හඳුනාගෙන ඔක්සිජන් ලබා දීලා ඔවුන්ව හයි ඩිපෙන්ඩන්ස් යුනිට් එකට හයි ෆ්ලෝ ඔක්සිජන් ලැබීම අවම කරලා මුල් අවස්ථාවේ මේ ඔක්සිජන් ලබා දීලා අවශ්‍ය ප්‍රතිකාර අබගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදු කළ අහමු PCR පරීක්ෂණ 45ක් අතුරින් පුද්ගලින් 26 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. දැනට හුදකලා කර ඇති කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් අධිකාරියෙකුට ග්‍රාම නිලධාරී වසමින් කොවිඩ් රෝගීන් 35 දෙනෙකු තහවුරු වී තිබෙනවා. එසේම හුදකලා කර ඇති කුලියාපිටියේ ලක්ෂ්මීපුර නිවාස සංකීර්ණයේ පුත්කලින් 55 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කනගාටුදායකම තත්ත්වයේ අද දිනේ වෙද්දී ලංකාවේ දිස්ත්‍රික් කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු PCR පරීක්ෂණ වහාම අත්හිටවන්න කියලා. දැන් මේ පවතින තත්ත්වය හැමෝම PCR පරීක්ෂණ අත්හිටවීම කියන එක තවත් මේ තත්ත්වය තීව්‍ර කරන්න හේතු වෙන්න පුළුවන්. යම් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩු වෙනවා කියලා ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කරොත් ඒ මතය තවත් මේ රෝගය පැතිරවීම සඳහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ. කොවිඩ් රෝගිය පළාත් හා දිස්ත්‍රික් අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද දහවල් 12:00 සිට බස්නාහිර පළාතට ඇතුළු වන හා පිටවන ස්ථාන 12කදී පුත්කලින් විවිධ පරීක්ෂාවන්ට ලක් කිරීම ආරම්භ කෙරුණා. අද දින 12ට ආරම්භ වන මෙම මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතට පිටවන සහ ඇතුළු වන ස්ථාන 12ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වනු ලබනවා. විශේෂයෙන්ම මෙහිදී අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මෙහෙයුම සිදු කරන්නේ ඔබේ ගමන් බිමන් වළක්වන්න, නැත්නම් ඔබට බාධක ඇති කරන්න, ඔබ කරදරයට පත් කරන්න නොවේ. මේ මෙහෙම සිදු කරන්නේ කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම පාලනයට කොච්චිකාඩේ පොලිස් අසමේ තෝප්පුව පාලම, කොට දෙනියාව පොලිස් අසමේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ පොලිස් අසමේ සමනබැද්ද පාලම, හංවැල්ල පොලිස් අසමේ වනහකොඩ පාලම, අලුත්ගම පොලිස් අසමේ බෙන්තර පාලම, තිනියාවල පොලිස් අසමේ තිනියාවල හන්දිය, මේ ඉංග්‍රිය පොලිස් අසමේ කැට කැදැල්ල පාලම, බදුරලිය පොලිස් අසමේ කලවාන සමන්දේ වාලය අසල, එවැගේම මීගහතැන්න පොලිස් අසමේ අවිත්තාව පාලම අසල, දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරු අසල. දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග තවදුරටත් පිරිස් එක් රැස්වීම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්විය නොහැකි අතර ඕනෑම වේලාවක පරිශ්‍රය තුළ සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව උපරිම ඉඩ ප්‍රමාණයෙන් 50%කට සීමා කළ යුතු අතරම උපරිම බැතිමතුන් ගණන 25%කට සීමා විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.